අලු ඉතින් අද යන්න යන්න සුපිරි ප්ලේස් එකට සුපිරි ප්ලේස් එකට සුපිරිම ආවද ඉතින් ගයිස් මේ තියන්නේ ආර්ට් ගැලරි එකක් මේක සුපිරිම සුපිරි පරණම පරණ ආර්ට් තියෙන ලස්සනම ලස්සන ප්ලේස් එකක් ඉතින් ඔයාලට මම ටග් ගාල ක්වික් වීඩියෝ එකක් අරන් එන්නම් මම හිතන්නේ ඔයාලා ගොඩක් ආසයි මේක බලන්න මේකේ ට්‍රැඩිෂනල් දේවල් තමයි ගොඩක් තියෙන්නේ මේකේ මම මෙතනින් ඔයාලට පටන් ගන්නම් මේ කැමරාව අනිත් ඉතින් මෙන්න මේ පේනව නේද මේ තමයි තියෙන්නේ ඒ මේගොල්ලොන්ගේ ට්‍රැඩිෂනල් මේ උණ බට වලින් තමයි හදලා තියෙන්නේ මේක මේ උණ බට වලින් තමා මේගොල්ලෝ මේ ගෙදරක උඩ තට්ටුවට යන විදිහ මේ හදලා තියෙන්නේ මේ මැදවල බැලුවත් ඔයාලට පේ මේකත් මේ උණ ගහක් තමයි මේගොල්ලෝ මේ කුරුක් විදිහට හිටවල තියෙන්නේ මේක දැන් නම් අර පෙන්වන්න ඕනේ සිමෙන්ති වලින් හදලා තිබ්බට මේක ඒගොල්ලෝ හදලා තියෙන්නේ උණ ගස් වලින් හදලා මේ උණ පතුරු තමයි මේගොල්ලෝ මේ හරහට දාලා මේක මේ විදිහට හදන්නේ එතකොට මේ තියෙන්නේ යාලා ඒ ට්‍රැඩිෂනල් දේවල් ඔක්කොම ඉතින් මේ තියෙන්නේ මේක නම් ඇත්තම දන්නේ නැහැ කොහේ කරපු කලා නිර්මාණයක්ද කියන එක අයිඩියා එකක් නැහැ. ලස්සනයිනේ. ඉතින් මේ තියෙන මේක තමයි මේගොල්ලෝගේ තියෙන ට්‍රැඩිෂනල් මෙව්ව එක. මොකද්ද මේ? මේක තමයි මෙයාලගේ තියෙන මේ බඩු දාන එක. මේක තමයි මේගොල්ලෝ මේ පොල් අත්තේ දළු හතරක් විතර එකතු කරලා තමයි මේ 1 2 3 4 දළු හතරක් එකතු කරලා එක ගූඩයක් වගේ වියාගෙන තමයි මේගොල්ලෝ පළතුරු එළවලු ඔය දාන හැම මාළු ජාති දාන හැම දෙයක්ම මේකට තමයි මේගොල්ලෝ දාන්නේ. මේකේ විශේෂ දෙයක් නම් මේවනම් මේ මුහුදෙන් අල්ලගත්ත සිප්පි කටුව ඒවා මේ මේගොල්ලෝගේ කාලෙක පාවිච්චි කරපු බෙලෙක් කෝප්ප ඒවා අපේ ලංකාවේ වගේම තමයි ගොඩක් සමානයි. මේක ටිකක් අලුත් දෙයක් මේක ඔයාලා දැකලා නැතුව ඇති. ඊට හැම වෙලාවට පෙන්වන්නේ මේ තියෙන්නේ මම ඔයාලා අනිවාර්යයෙන් කරනවා මේ තියෙන්නේ කොකඩ මේ තමයි ලෝකේ තියෙන ලොකුම පොල් ගෙඩිය තියෙන්නේ ශීෂස් වල. මේ තියෙන්නේ ගස්. මේවා තමයි ගස් තියෙන්නේ. මේ තියෙන ශීෂස් වලට ආවේනික සත්වයේ මේ කුරුල්ලෙක්. එතකොට මේක නම් ඉතින් ඔයාලා දන්න දෙන්නේ ලංකාවේ තියෙනවා. මේ පැත්තේ මේ පරණ එකක් තියෙනවා. මේ ආට් තියෙනවා. මෙන්න මේ සතා මේ මන්ද වාඩ මේ පෙන්නන සතා. හූණෙක් වගේ තමයි. ඒවාට මේක කොළපාටයි. ඒකයි මේවාගේ විශේෂත්වය. සිසුන් හැමදැනම ඉන්න ගෙවල් ඇතුලේ ඉන්නවා. ගෙවල් එළියේ ඉන්නවා. ගොඩක් ඉන්නවා මේ ජාතිකත්වයේ. ඉතින් මේ තියෙන්නේ සිසුස් වල තියෙන පරණම බංගලාව. මේ තියෙන සිසුස් වල තියෙන පරණම මුලින්ම හදපු බංගලෝ එක. මේක නම් මං හිතන්නේ අයිතිකාරයා සුද්දෙක් වෙන්න ඕනේ ගොඩව දුරට. ප්‍රංශක එක්කෙනෙක් තමයි මේකේ අයිතිකාරයා. තව මෙයාගේ ලස්සන ෆොටෝ තියෙනවා. මේ ඉන්නේ ඩයිවින් කරන එක්කෙනෙක්. මේගොල්ලෝගේ ගොඩක් ආසම කෑම එකක් තමයි මේ ඔක්ටුපස් කියන එක. මේක ලයිට් එලියට වැඩි පේන්නේ. මේ ඔක්ටුපස් කියන එක තමයි මේ ඔක්ටුපස් අල්ලන විදිය තමයි. මේගොල්ලෝ ස්විමින් මේ වතුර යටට ගිහිල්ලා මේ වගේ කෝට් එකක් හදාගෙන ඒකෙන් තමයි මේගොල්ලෝ ඔක්ටුපස් අල්ලන්නේ. ඉතින් මේගොල්ලෝ මේ ට්‍රැඩිෂනල් කෑම එක තමයි ඔක්ටුපස්. ඉතින් ගයිස් ලස්සන මේක පරණ ආර්ට් වර්ක් එකක් එක විදිහට මේ උණ පතුරු වලින් වගේ හදලා තියෙන්නේ ෆෑන් එකක්. හැබැයි ඒක ට්‍රැඩිෂනල් එකක් නන් නෙමෙයි. ඉතින් මේ තියෙන්නේ පරණ ක්‍රියෝල් ගයක් විදිහට තමයි මේක වහලේ හැම ගහලා දීන්නේ මෙතන ඔයාලට පේ. මේ තියෙන්නේ මේ මැෂින් නම් ඇඩිය ගණන් ගන්නවා. මේ බාබු එළිය පාටියක් තියෙන දේ ඔක්කොම ඇතුළේ ගෙනත් තියලා තියෙන්නේ. නැත්තම් මේ තියෙන්නේ මේගොල්ලෝ මේ අර ඉස්සලම පෙන්නපු අර කොකඩමේ කියන මෙන්න මේ කොකඩමේ කියන එකේ ලීස් කොළ ඒ ගස් වල අතු වලින් තමයි මේගොල්ලෝගේ වහලවල් වහන්නේ. මේ වහලා තියෙන ක්‍රියෝල් වහලවල් වහන්නේ මේගොල්ලෝගේ කොකඩමේ කියන අතු වලින්. ඉතින් එහෙම තමයි. හැබැයි ගොඩක් දිර තියෙන ඉතින් යාළුවනේ තවත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් මතක් කරලා අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා හැමෝටම bye.